ආයුබෝවන් ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද අපේ YouTube නාලිකාවට කුකුල් ගැන වැඩි අවධානයක් යොමු කරන කුකුල්ලුන්ගේ තොරතුරු දැනගැනීමට කැමැති ඔබ සියලු දෙනාටම අදත් අරගෙන ආව මම ඉතාම වැදගත් මාතෘකාවක්. මේ මාතෘකාවෙන් අපි අද කතා කරන්න යන්නේ layer feeding management. ඒ කියන්නේ බිත්තර දාන කිකිලියන්ගේ ආහාර කළමනාකරණය. මේක කරගන්නේ කොහොමද? අපි ගත්තත් ගම් කුකුල්ලුද නැත්නම් ලේයර්ස්ලද කියලා කිසිම වෙනසක් නැහැ. කොහොමද අපි කරගන්නේ කියලා මේ හැමෝටම අදාළයි. අපි බලමු කොහොමද මේ ආහාර කළමනාකරණය කරගන්නේ කියලා. ආහාර කළමනාකරණයේදී කුරුල්ලන්ගේ කුකුලන්ගේ විවිධ වර්ධන අවධි අනුව කෑම භාවිතා කරනවා, විවිධ සලාක භාවිතා කරනවා. ප්‍රධාන වශයෙන්ම ඔවුන් පැටවුන් කාලයේදී පැටවුන්ගේ ආහාර ආරම්භක සලාකය, අපි කියන්නේ චික් ස්ටාර්ටර් කියලා, අන්නේ ආහාරය. එතකොට ග්‍රෝවර් වර්ධනය වන සතුන්ගේ ග්‍රෝව කියන ආහාර සලාකය. ඒ වගේම තමයි අන්තිමටම අපි දෙනවා බිත්තර දැමීම ආරම්භ කරනකොට ලේය සලාකය. මෙන්න මේ ආකාරයට ආහාර වර්ග තුනක් තියෙනවා, සලාක තුනක් තියෙනවා. මේ සලාක තුන අපි සතුන්ගේ කුඩා අවධියේ සිට ඔවුන්ට ලබා දීම සිදු කරන්න ඕනේ. ඊළඟට අපි ඉස්සෙල්ලම කතා කරමු පැටවුන් පෝෂණය කරන්නේ කොහොමද කියලා. චික් ෆීඩින්, ඒ කියන්නේ ඉපදිලා දින පළවෙනි දිනේ සිට පස්වන සතිය දක්වා. ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ මේ කරුණ. ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා මේ සම්බන්ධව. ඒක එක්කෙනාට මට රිප්ලයි කරන්න අමාරු නිසා මම හිතුවා වීඩියෝ එකක් අරගෙන එන්න හැමෝටම වැදගත් වෙන නිසා. පැටවුන්ගේ පෝෂණය කිරීම ඇතුළත් වෙන්නේ පළවෙනි දිනේ සිට පස්වන සතිය දක්වා. කොහොමද පෝෂණය කරන්නේ කියලා අපි බලමු. චික් ස්ටාර්ටර්, ඒ කියන්නේ මුලින්ම දෙන කෑම සත්තුන්ට, මේ චූටි පැටවුන්ට නිකන් දුන්නට ඔවුන් ආහාරයට ගන්නේ නැහැ. ඔවුන් කෑම කියන දේ අර ගම් කිකිලියෝනන් රකපුවම කිකිලිය පුංචියට කඩලා ඔවුන්ට අඬ ගහලා ඒ කන දේ පුරුදු කරනවා වුණාට, අපි දවසේ පැටව අරගෙන ඇවිල්ලා ඔබ කුකුල් ව්‍යාපාරය කරන කෙනෙක් නම් ප්‍රශ්නයක් එනව නේද? කොහොමද මේ පුංචි පැටවුන්ට කෑම දෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔබ ඉන්කියුබේට එකක් ගෙදර හදාගෙන බිත්තර රක්කවලා පැටවුන් එළියට ආවම පළවෙනි දවසේ කොහොමද මේ සත්තුන්ට ආහාර දෙන්නේ කියලා ඔබට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. පළවෙනි දිනේ ඉතාම සුදුසු වෙන්නේ ඔවුන්ට වතුර සපයන්න චූටි පළවෙනි, ඔබ ගියොත් එහෙම කුකුල්ලුන්ට ආහාර බඳුන් තියෙන කඩයකට, ඒ වගේ තියෙනවා චූටිම කාලේ සත්තුන්ට වතුර දෙන, කෑම දෙන පොඩි ප්ලාස්ටික් බඩු. එතකොට මේ ඔබට පුළුවන් මේ සඳහා එච්චර වියදමක් කරන්නෙත් නැතිව සාමාන්‍යයෙන් ප්ලාස්ටික් බෝතල් පියන්, මම රූප සටහනේ පෙන්වන්නම්, මෙන්න මේ ආකාරයේ ගැඹුරු නැති පැතලිවන් වගේ දේවල් වලට වතුර සපයන්න පුළුවන්. මේ වතුර සැපීමේදී ඔවුන්ගේ පළවෙනි ආහාරයේ විදිහට ග්ලූකෝස් පොඩ්ඩක් වතුරට කලවම් කරලා දෙන්න. ඒක තමයි ඔවුන්ගේ ඇඟට ඉස්සෙල්ලාම යන්න ඕනේ. මොකද දිරීමේ ශක්තියක් නැහැ තාම. ඒ නිසා මොවුන්ට මේක තමයි ඉතා සුදුසු වන්නේ. ඊළඟට පුළුවන් පුංචි පැටවුන්ට චික් ස්ටාර්ටර් දෙනකොට කොහොමද කෑමට හුරු කරන්නේ කියන එක අපිට බලන්න. ඇත්තටම මේ චික් ස්ටාර්ටර් දාන්න ඕනේ
චික් ස්ටාටර්, පත්තර, කඩදාසි, ඒ වගේ දේවල් අත් බ්‍රුඩරයට දාලා යුරලා යටට එලලා මේ මතට දාන්න පුළුවන් ස්ටාටර් ටික ටික. එතකොට මේ ඕගොල්ලෝ තව පොඩි දෙයක් කරන්න, අර නියපොත්තෙන් වගේ කඩදාසිය මතට ටොක් ටොක් ගහලා පොඩි සද්දයක් තට්ටුවක් දෙන්න, සද්දයක් නැගෙන ලෙස පොඩි තට්ටුවක් දෙන්න. එතකොට දන්නවා මේ සත්තු ඒ සද්දෙට තමයි කෑම ගැනීම ආරම්භ කරන්නේ. ඔබ ඒක ඉතාම මේ අලුත් දෙයක් වේවි. ඒ වුණාට බලන්න ඔබ පොඩ්ඩක් තට්ටු කරලා ටිට් 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 ටික් ගාලා සද්ද එනකොට අන්නේ සද්දෙට තමා ඔවුන් කෑම ගන්න පුරුදු වෙන්නේ. ඒ වගේම ඊළඟට ඔබ ප්ලාස්ටික් භාජනයකට යනවා නම් ඔවුන් චුට්ටක් ලොකු වෙනකොට ඒකටත් ඔබ තට්ටුවක් දාලා පුරුදු කරන්න මුලින්ම සද්දේ ඇති වෙන විදිහට. මේ සද්දෙට තමයි මේ භාජනේ ආහාර ගැනීමට පුරුදු වෙන්නේ. ඒ වගේම තමයි මේ පැටවුන්ට ලබා දෙන ආහාර සතියෙන් සතිය ක්‍රමක්‍රමයෙන් දාන ප්‍රමාණය වැඩි කරලා දාන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ කියන්නේ සතියෙන් සතිය ඔවුන්ගේ ආහාර ගැනීම, අපි ආහාර ආගනුව කියලා කියන්නේ, ආහාර ආගනුව සතියෙන් සතිය වැඩි වෙන ඔවුන්ගේ වර්ධනයත් එක්ක ඒ නිසා දාන ප්‍රමාණය වැඩිපුර ලබා දෙන්න. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ, මේ පැටවුන්ට ලබා දෙන ආහාර, يعني චික් ස්ටාටර් සති 8ක් වෙනකන් ලබා දෙන්න ඕනේනේ. ඒත් සති 8ක් වෙනකන් සාමාන්‍යයෙන් ගොවිපළ හිමියන් පැටවුන්ට ආහාර ලබා දීම සිදු කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ චික් ස්ටාර්ටර් කියන පැටවුන්ගේ ආරම්භක ආහාර සලාකයේ මිල ටිකක් අධිකයි. ඒ නිසා මේ ගොවිපළ හිමියන් මේ නිසාම පැටවුන්ට සති 5ක් වෙනකන් වගේ මේ චික් ස්ටාර්ටර් දීලා ඒ චික් ස්ටාර්ටර් ආහාර දීම නතර කරනවා. ඊට පස්සේ ටිකෙන් ටික වර්ධනය වෙන සතුන්ට දෙන ග්‍රෝව කියන සලාකයේ දීමට පටන් ගන්නවා. ඇත්තට මේක මම අනුමත කරන්නේ නැහැ. නමුත් කෙනෙක්ගේ ආර්ථික මට්ටමත් එක්ක සමහර වෙලාවට ඒ දෙයට යොමු වෙනවා. ඒක ඔබේ කැමැත්ත. ඒ වගේම කියන්නේ මේ හැම ආහාර වර්ග තුනම ගත්තාම ප්‍රෝටීන් සහ විටමින්, ඛනිජ ලවණ, ශක්තිය අඩංගු ආහාර වැඩිපුරම අන්තර්ගත වෙලා තියෙන්නේ මේ චික් ස්ටාර්ටර් කියන සලාකේ. ඒ කියන්නේ චූටි සතුන්ට ඉක්මනින් මේ පොඩි කාලේ තමයි සීක්‍රේන් වර්ධනය වීමට සලස්වන්නේ. මේ චික් ස්ටාර්ටර් එක මුලදී දෙනවනම් සති 8ක් වෙනකන් ඔබට දකින්න පුළුවන්, ඔබට දකින්න පුළුවන් මේ සතු ඉක්මනින් හැදෙනවා. ග්‍රෝව එකට දෙනවට වැඩිය චික් ස්ටාර්ට් එක දෙන්න බලන්න. මිල අධික වුණත් සතුන්ගේ වර්ධනයට අවශ්‍ය සියලුම දේවල් මේකේ තියෙනවා. පිටින් ඔබ මුකුත් දෙන්න ඕනෙත් නැහැ. සතුන්ගේ වර්ධනය ඉක්මනින් සිදු වෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඊළඟ කාරණය තමා වැදගත්ම කාරණයක්. විස බීජ හරණය කළ පානීය ජලය තමා මවුන්ට දෙන්න ඕනි. ඒක අපේ ගොවි මහතුන්ට ඇත්තටම මං හිතන්නේ කරන දෙයක් කියලා. ඒක අතපසු කරගන්නා දෙයක්. අනිවාර්යයෙන්ම උණු වතුර, නිවාගත් උණු වතුර දෙන්න මේ සති 8ක් වෙනකම් පොඩි පැටවුන්ට. ඒත් එක්කම විටමින් B12 සහ ග්ලූකෝස් පානීය ජලය හරහා පැටවුන්ට ලබා දෙන්න. එයින් ඔබේ සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන්.